කියන්නේ මම්මගේ ඇස් දෙකටම දැක්ක එකේ ගිය ඇස්සට මිනිහෙක් රිංගනවා හැබැයි ඒ මිනිහගේ අතේ පොතකුත් තිබ්බා අයියෝ ඒ ලයිට් බිල් මිනිස්යානේ අයියෝ නිකන් ලැජ්ජ වුණා මැදයි කියලා මම කියන්නේ නැදුව හලෝ ඔයා කොහෙද ඉන්නේ මං ඉතින් බබා ගෙදරින් ඉන්නේ අනේ අපේ ගෙදර ඉන්නකෝ අනේ පිස්සුද සුදු ඔයාගේ හස්බන් ඉන්නානේ අයියෝ එයා නැහැ අනේ එයා එන්නද රෑවෙනවා ඔයා පිටිපස්සේ දොරින් එන්න හොඳේ හා මං එන්න ඔන්නේ නම් මං බලන් ඉන්නව හරිද ඔයා අනිවාර්යෙන් එන්න හා හා වෙලාවට මුං අත গিදරනේ දැන් ඉතින් මේ වැලි ටික පෑගුණාම හැදි ගෑවිලියයි ඔක්කොම හැදි ගෑවිලම යන්න ඕනේ මුං ටිකව කොම්මට සිරි බල්ලව ලිහල නේද ගිහිලා තියෙන්නේ දුවපන් චරිත සාතිකයක් ගන්න කියලා ආවේ මේ අවශ්‍ය ලියකියවේ ටික නම් අරගෙන ආවා තමුසගේ චරිත ගැන දන්නේ නැතුව මං කොහොමද තමුසට චරිත සාතික දෙන්නේ බෑ 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 ඒ වැඩේ මට කරන්න බෑ දරණ යන්නේ නෑ නේද කවුද කොම ග්‍රාම සේවක කරේ නොදකි අපි මෙලියා ගන්න ඊට වඩා හොඳයි බඩු ටික පෙරලා තියෙන්නේ මට දැන් කොහමරි මේ ටික 12 වෙන්න කලින් හෙට යවා ගන්නයි ඕනේ. ඒ මේ උඹලට පොලිසියෙන් අවුලක් නැද්ද බා? නෑ නෑ එහෙම අවුලක් නෑ. පොලිසිය අපිට බයයි. ඒ අවුලක් නෑ. පොලිසියෙන් නේද? ඇයි දැන් උඹ කිව්වේ පොලිසියෙන් අවුලක් නෑ බයක් නෑ කියලා? පොලිසියට බයට නෙමෙයි ඔය දුවපන්. දුවපන්. මේ අද කැලි හය සීට්ටුවක් තියෙනව හවසට එන්න හොඳේ මේ භූමි තෙල් ලිපකඩ තියන්නේ ගෑස් වල උයන්නත් බෑනේ අනේ ඉතින් මේ දවස්වල එන්න හොඳේ එහෙනම් අයියෝ මේ ඔගොල්ලෝ මේ රණ්ඩු වෙන්නේ නිකන් බොරුවට මේ රණ්ඩු වෙන්නේ ඕක නවත්තන්නකෝ සාමදානෙන් බේර ගන්න පුළුවන් නේ අනේ මේ උඹේ පාඩු ඉඳපන් ගෑනුගේ මැද්දට පයි නැතුව අපි දන්නුම පහල ගෙදර ගෑණියෙක් උස්සන් ගියා කියලා හොරෙක් දැන් එනවා මෙතන පිම්පියා වෙන්න ඒවයි මෙතන කියන්නේ
අයියෝ ඉල්ලන් කෑ වගේ වැඩක් උනේ. හරි හරි රණ්ඩු කරන් රණ්ඩු කරන්. Yeah!